හැමෝටම පොදුවේ සාමාන්‍යයෙන් මේ ධර්ම මාර්ගය සෙවීමේදී සහ සාමාන්‍යයෙන් මේ මම මේ මතක් කරන අතරික ලෝකයේ ඇතුලේ කෙනෙක් යම් දෙයක් කරනවා නම් ඒ ඒ තියෙන තත්ත්ව ඇතුලෙත් මම මේ කියන්න හදන කාරණා ටිකේ ප්‍රයෝගිතාවයක් තියෙනවා. ඉතින් අපේ සාමාන්‍ය ජීවිත ප්‍රතිපදාව සහ ඒ ප්‍රතිපදාවෙන් කෙනෙක් හික්මෙන් උත්සාහ කරනවා නම් සත්‍ය සෙවීමට මම මේ මතක් කරන හදන කාරණා ටිකේ ලොකු බලගැන්මක් නැත්නම් එකකින් යම් කිසි අදහසක් අපේ ජීවිතයට ගන්න හැකියාවක් තියෙයි කියන අර්ථයෙන් මේ කාරණා ටික මම ඉස්මතු කරන්න උත්සාහ කරනවා. මම මේකදී උත්සාහ ගන්න පොඩ්ඩක් කතා කරන්න. සාමාන්‍ය ජීවිතේ අපි හැමෝම සත්‍යයක් හොයන්න නැත්නම් මොකද්ද මේ යථාර්ථය හොයන්න කියන චින්තනය හැමසෙම අපේ මනසේ තියෙනවනේ. ඒතර දැන් සත්‍ය ගවේෂකයෝ විදිහට සාමාන්‍යයෙන් ඔය මාර්ගයක් ඇතුලේ අපි නොදන්න තැනක් මූලිකව හොයන් යනකොට අපිට වෙන්න පුළුවන් පොඩි අපහසුතා, පොඩ්ඩක් හැලහැප්පීම් නැත්නම් අර ස්ටැබිලිටි එක නැති වෙන එකයි නැත්නම් අන්ස්ටේබල් ගතිය. ඒකෙන් අපි අර මනසට වෙන ව්‍යාකූලත්වය ඔය අපි යන පාත් එකේ තියෙන සාමාන්‍ය කාරණා. ඉතින් ඒ වගේ තැන්වලදී කොහොමද අපි පොඩ්ඩක් හැසිරෙන්න ඕනේ කියන කාරණා තමයි මම මේක පොඩ්ඩක් මතක් කරන්න ඕනේ. ඒකට මම මේ කියන කාරණා ටික පොඩ්ඩක් ගොනු කරලා තේරුම් ගන්න උත්සාහ කරන්න. ඒකෙන් හැමෝටම යහපතක් වේ. හරි. පළවෙනි කාරණා විදිහට මෙන්න මේ කාරණාව පොඩ්ඩක් මම ඉස්මතු කළ යුතුයි. මම මේ පොඩ්ඩක් අදහස් දැම්මේ මහජනයාගේ සතුරු වෙනසයි කියන අර්ථය. මම මේක මතක් කරන්න උත්සාහ කරන්නේ හැමෝම ටිකක් අවංකව හිතලා බලන්න අපි ඉපදිච්ච දවස් ඉඳන් මේ වෙනකොට අවුරුදු 10ක් 15ක් 20ක් 30ක් 40ක් 50ක් 60ක් 80ක් ආදී වශයෙන් ඕනම වයස් කුලයක එක මේක ආසන ශ්‍රවණය කරන දකින හැමෝම තමන්ගේ ජීවිතවල ජීවත් වෙච්ච විදිහ ගැන හොඳට අවංකව මේක විමසලා බැලුවොත් ඕගලන්ට හොඳට තේරෙයි මමත්වය නැත්තම් මම කියලා අයි කියලා අපි ගොඩනගාගෙන තියෙන සම්පූර්ණ පෞරුෂය ඇත්තරම පොඩ්ඩක් විභේදනය කරලා බැලුවොත් මම කැමති නැත්තම් මගේ සන්තෘප්තිය පිණිස පවතින මට ආත්ම තෘප්තියක් ලැබෙන පෞරුෂයක්ද මට මේ වෙනකොට ගොඩනැගිලා තියෙන්නේ නැත්තම් හැමතැනදීම මට අවශ්‍ය නොවන නමුත් මට මම නොවන අනිත් කට්ටියගේ ඉල්ලුම මත මම සැපයීම දිරලාද කියන එක අපි පොඩ්ඩක් විමසලා බලුවා නම් වටී මේකේදී. ඒකදී මම මතක් කරේ අපි කොණ්ඩේ වැව්වත් අපි කොණ්ඩේ කැපුවත් අපි ඇඳුමක් ඇඳද්දත් අපි ඇඳුම් නොඇඳද්දත් අපි කෑම කෑවත් අපි කෑම නොකෑවත් අපි හිටගත්තත් ඉඳගත්තත් ඇවිද්දත් අපි මේ කතා කරන ජීවිතයක් කියලා කතා කරන උදේ ඉඳන් රැ වෙනකන් සියලුම අවදි ටික අපි හරියට විමර්ශනය කරලා බැලුවොත් එතනින් ඉතාම අවංකව කෙනෙක් තේරුම් ගන්න උත්සාහ කළොත් මම ඇත්තරම මගේ ආත්ම තෘප්තිය පිණිසද මේ වැඩ කටයුතු ටික වෙන්නේ නැත්නම් අනිත් පිරිසව සතුටු කරන්නද කියලා හොඳට බැලුවොත් උත්තරයක් එයි. අපි බහුතරය අපේ සියලුම ජීවන ප්‍රතිපදාව හැඩගස්ගෙන තියෙන්නේ අනිත් මනුස්සයව කොහොමද සතුටු කරන්නේ කියන තැනින්. ඔන්න ඔය කාරණාව තමයි සාමාන්‍ය ලෝකේ මිනිස්සෙක්ගේ සාමාන්‍ය ජීවිතේ ව්‍යාකූලත්වයට පත්කම් දෙන ප්‍රධාන කාරණාව. ඒ කියන්නේ තමන් වෙනුවෙන් ජීවත් නොවී අනිත් කට්ටියව ඉම්ප්‍රෙස් කරන්න ජීවත් වෙන එක. ඒ කියන්නේ අනිත් කට්ටියට සතුටක් ලබා දෙන තමන් ජීවත් වෙන එක. මම මේකට පොඩි උදාහරණ කතාවක් කියනවා. මේක ජනප්‍රිය කතාවක්. මේක වෙන්නේ මේ බූරුවෙකුයි පුතයි තාත්තයි ගමනක් යනවා. බූරුව දකගෙන තාත්තයි පුතයි ගමනක් යනවා. එක ගමක් පහු වෙනකොට ඒ ගමේ මිනිස්සු ගිහන්න ගන්නවා මේ එන මෝඩයි මේ පුතයි තාත්තයි මේ බූරුවෙක්ව නිකන් දක්කගෙන යනවා. ඔය පුතාව මේ බූරුවගේ පිටේ තියලා එක්කන් ගියා නම් පාඩුවක් නැහැනේ. පුතාව බූරුවගේ පිටේ තියලා දක්කගෙන යන්න. ඒතර පුතාවට පොඩි සාහනයක් කියලා. තාත්තා ඒක අහගෙන තාත්තා කරපුණා ඒකත් ඇත්ත තමයි මිනිස්සු කියුවේ ඒක. පුතාලා කියනවා උඹ නැගහන් පුතේ බූරුවගේ පිටේ උඩ මම දක්කගෙන යන්නම් කියලා. ටිකක් දුර ගිහිල්ලා ඊළඟම පහු වෙනකොට අර ගමේ ඉන්න මිනිස්සු කතා කරන්න ගන්නවා. මෙච්චර මේ තරුණ ඇඟවතක් තියෙන මේ කොළුවා අර බූරුවගේ පිටේ නැගලා යනවා. මේ වයසක තාත්තා බිමින් පයින් යනවා. තාත්තව ඕක නැගලා පුතා බිමට වැස්සනම් හරි කියලා කිව්වා. ඊට පස්සේ ඒකත් ඇත්ත කියලා තීරණ ගත්තහම පුතා බැහැලා තාත්තව නැග්ගුවා. ඊට පස්සේ මේ බූරුවගේ පිටේ ගමන මේ චාරිකාව මේ දෙන්න යනකොට ඊළඟ ගමට සම්ප්‍රාප්ත වුණා. ඊට පස්සේ මේ ගමේදී මේ කට්ටිය ආයි කතා කරන්න ගත්තා. මේ පුතාව බිමින් තියලා තාත්තා මොකද බූරුවගේ පිටේ යන්නේ පුතාව නැග්ගුවා නම් හරිනේ කියලා. දැන් කලින් තියෙන අත්දැකීමෙන් තාත්තා දන්නවා කලින් ඕක කරලා මිනිස්සු කිව්ව එකටම තමයි වෙනස් වුනේ කතාව. මම මේ කතාවේ මේ හුඟක් විස්තර කරන්න අදහස නැහැ. අන්තිමට ඔගේ වෙන්නේ මිනිසුන්ගේ කියුම් ටික නිසා බූරුවව කරේ තියාගෙන පුතයි තාත්තයි ගිය එක තමයි ඔගේ අවසාන කතාව. මට ඒ කියන්න ඕනේ අපි හැමතිස්සෙම අපේ තියෙන අරමුණ ගැන අපිට හරියට විනිශ්චයක් නැති වුණාම අපි හැමතිස්සෙම කරලා තියෙන්නේ අනිත් මිනිස්සු සතුටු වෙන විදිහට අපේ ජීවිතය හැඩගස්ස ගන්න උත්සාහ කිරීම. ඒක කවදාවත් මේ ලෝකේ සාර්ථක වෙන්නේ නැහැ. ඔන්නෝගේ ප්‍රශ්නේ. يعني අනිත් මනුස්ස එක්ක සතුරු කරගන්න විදිහට මගේ ජීවිතේ මට පවත් ගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. يعني අර ගම්වල හම්බෙච්ච මිනිස්සු කියන කෙනේ විදිහට බූරුවවයි තාත්තයි පුතයි මාරු කරන එක කවදාවත්
තාත්තයි පුතාට සහනයක් දුන්නෙත් නැහැ, අර බූරුවට සහනයක් ලැබුණෙත් නැහැ. මිනිසු කියන කියන විදිහට අරගොල්ලන්ගේ ජීවිතේ වෙනස් වුණා. ඒ ඒ වෙනස් වෙච්ච හැමතැනින්ම ඒ දරුවයි තාත්තයි බූරුවයි හිතන් හිටපු සිද්ධිය නෙමෙයි උනේ. අන්තිමට රූකඩයක් වගේ නැටවිච්ච එක වෙන්නේ. ඔන්න ඔය කාරණාවෙ තමයි අපේ අපේ සාමාන්‍ය ජීවිතේ ව්‍යාකූල වෙන්න ගන්නේ. ඒ කියන්නේ දැන් අපි අනිත් මිනිස්සු උදෙසා ජීවත් වෙන්න ගත්තාම අපි අපේ ජීවිතේ මහජන සේවයේ පිණිස යොමු කරාම මම අඳින විදිය, පළඳින විදිය, යනින විදිය, නාන විදිය, කනබුණ විදිය, කතා කරන විදිය සියල්ලම මගේ ආත්ම තෘප්තියට ඉඩක් නොදී අනිත් කට්ටියගේ වින්දනය උදෙසා මම මගේ ජීවිතේ පරිහරණය කරන ගත්තාම එක මොහොතක් එනවා ඔය තියෙන නාටකයේ මට රඟ දක්ව ගන්න තියෙන හැකියාව අඩු වෙලා යනවා. ඒ කියන්නේ ෆෙඩ් අප් කියලා අපි කියන්නේ. ඉන්නේ එපා වෙන තනක් එනවා. මේ මට තවත් මේක කරන්න බෑ කියන තනක් එනවා. හැබැයි ඒ වෙනකොට අපි ගොඩනගාගෙන තියෙන ප්‍රතිරූපයේ කොච්චර දරුණුද කියන්නේ අපිට ඒ වෙනකොට අපිට අතාරින්න බෑ මේක දැන් බලින්. මොකද ඒ මට්ටමටම මම මගේ ප්‍රතිරූපය කියලා අපි සමාජයේ හදලා තියෙන මේ ස්ථාවරත්වය අච්චරටම දරුණුයි, එච්චරටම වහල්, එච්චරටම රූකඩ ස්වභාවයක තියෙනවා. එහෙනම් තමයි සාමාන්‍ය මිනිහෙට මේ ඔළුවේ නිදහසක් ඇති වෙන්නේ නැත්තේ ලේසියි. මොකද මම කරන හැමදේම අනිත් මිනිස්සයාගේ ඔපිනියන් එක මත තමයි මගේ තීරණ අන්තිමට මම අරන් තියෙන්නේ. ඒක මම එකයි කිව්වේ මේක අපිට සාමාන්‍යයෙන් අපි මේ රැල්ල ඇතුළේ ඉන්නකොට අපිට තේරෙන්නේ නැහැ අපි කරන්නේ මොකද්ද කියන එක. මම ඒකට සරල උදාහරණයක් කියන්නම්. සාමාන්‍ය නිකම් බලන්න අපි එදා උදේ ඉඳන් හවස වෙනකම් පාවිච්චි කරන බඩු භාණ්ඩ ගත්තොත් එහෙම. ඕවා අපි අපේ ආත්ම තෘප්තිය පිණිස ගත්තේවද නැත්නම් වෙන මිනිස්සෙක් අපිට බලෙන් විකුණලා ඒ ඒ විකුණුම් භාණ්ඩේ මම අරගෙන සතුරු වීමද කරන්නේ කියන එක. විකිණීමේ උපක්‍රමය කියන්නේ උකට තමයි. ඒ කියන්නේ මට අවශ්‍යතාවයක් නැහැ මේ භාණ්ඩේ. හැබැයි මට අවශ්‍යතාවයක් තියෙනවා වගේ පෙන්නලා මම විසින්ම ගිහිල්ලා මිලට ගෙනා වගේ තැනකින් තමයි අපේ ජීවිතේ අපි අහුවෙච්ච හැමතැනම තියෙන්නේ. ඔය තියෙන ටෙක්නික් එක තමයි අපි සාමාන්‍ය ජීවිතේ සියලුම ඉරියව්වල පවත. සාමාන්‍ය තාම මේ ඕදාරික මට්ටමේ ලෞකික ජීවිතයක් ගත කරන ඕන මනුස්සයෙකුගේ ජීවිතේ 90කට නැත්නම් 95කට එහා තියෙන්නේ අනිත් මිනිස්සු මත ඩිපෙන්ඩ් වෙන වහල් ජීවිතයක්. ඒ වහල්කම ටික කාලයක් යනකම් අපිට තේරෙන්නේ නැහැ ඒකේ තියෙන විඩාව, වෙහෙස, මහන්සිය කියන එක. හැබැයි යම් තැනක දිනනවා මේ වටපිටාවේ ඉන්න මිනිසුන්ට ඕන විදිහටම මට වැඩ කරන්න බෑ කියලා තේරෙන තැනදී ඒ මනුස්සයා මෙච්චර කල් ඒ කරන් ආපු එකේ තියෙන අර ආබාධය නිසා, ඒක නතර කරගන්නත් බැරි එකේ පාඩුව නිසා තමන්ගේ මනස ඉතාම ඉක්මනට පීඩාවට පත් වෙන ගන්නවා. ඒකින්ද එකක් තේරුම් ගන්න ඕනේ අපි හොඳින් කල්පනා කරලා බැලිය යුතුයි අපි ඇත්තටම ජීවත් වෙනවද නැත්නම් රඟපානවද කියන එක. හරිද? අපි ගියක් හදන්නේ ඇත්තටම අපේ ජීවත් වීම පිණිස නැත්නම් ලෝකයට පෙන්වීම පිණිසද? අපි වාහනයක් පාවිච්චි කරන්නේ ඇත්තටම ගමන් බිමන් පහසුව සඳහාද නැත්නම් ලෝකයට මම මේ වගේ වාහනයක් පාවිච්චි කරනවා කියලා පෙන්වන්නද? අපි කනබුණ කැම ටික ගන්න ඇත්තම අපේ පැවැත්ම පිණිස, අපේ නිරෝගී ශරීරයක් පවත්වා ගැනීම පිණිස, සත්‍යයක් සෙවීම පිණිස කියන තැනටද නැත්නම් මම මේ වගේ මාර හොඳ කැම කනවා කියලා ලෝකයට පෙන්වීම පිණිසද කියන එක. මම බෙහෙතක් ගන්නවා නම් මම කල්පනා කරලා බැලිය යුතුයි මම මේ බෙහෙත ගන්න ඇත්තම මගේ ලෙඩ රෝගේ සුව කරගන්නද නැත්නම් මම මේ වගේ ලොකු බ්‍රෑන්ඩ් තියෙන බෙහෙත් පාවිච්චි කරනවා වගේ තැනකින් පෙන්වන්නද කියන එක. මම ඔය සරල උදාහරණයක් කිව්ව මූලික සිව්වසේ සම්බන්ධව. අපි හැමතැනකදීම අපි කතා බහ කරන එක, අපි වටපිට බලන එක, අපි හුස්ම ගන්න තැන පවා අපිට අමතකුණාට අද වෙනකොට අපි අනිත් මම නොවන බාහිර සමාජයේ කැමැත්ත අනුව මගේ මුළු ජීවිතේම මම ලියලා දීලා තින්නේ සින්නක් කරමු. ඔන්න ඔය ප්‍රශ්නේ තමයි ටික දවසක් යනකොට ඕකේ තියෙන ඔය ව්‍යාකූලත්වය තේරෙන්න හදනකොට අපි ආපු දුර හුඟාවක් වැඩි. නැවත අනිපතර හරව ගන්න බෑ. එහෙම වුණොත් එන්නේ අන්තිමට බෝරුව දකගෙන ගිය තාත්තායි පුතායිට වෙච්ච සිද්ධිය වගේ මේ ඔක්කොම ටික කරේ තියන් යන තමයි වෙන්නේ. බෝරුව කරේ තියාගත්තා වගේ. ඉතින් එහෙම වුණාට පස්සේ අර මනුස්සයා තවත් තැලිලා පීඩාවටපත් වෙලා එතකොට කොහොමද මේ ජීවිතේ පාවෙන මට්ටමට ඒ තියෙන ව්‍යාකූලත්වය ඉල්ලනගිනවා. ඒ හින්දා මම මේ පළවෙනි කාරණා හැටියට මට කියන්න ඕනේ අනිත් මිනිස්සුන්ව ඉම්ප්‍රෙස් කරන්න ඕනේ කියන චින්තනයක් කෙනෙක්ට තියෙනවා නම් ඒක කරුණා කරලා දෝෂ සහිතයි කියන එකෙන් තේරුම් ගන්න. මොකද ඒක සම්පූර්ණ රංගපෑමකට යන්නේ. තමන් කවුද කියන එක තේරුම් අරන් මේ ලෝකයේ වෙන සත්‍ය සිද්ධියට සත්‍යවාදීව මුහුණ දෙන තැනට කෙනෙක් ආවේ නැත්නම් එයාගේ මුළු ජීවිතේම අනුම්මත ඩිපෙන්ඩ් වෙන රූකඩ නාට්‍ය ස්වරූපයක තියෙන රංගපෑමක්. බහුතරය මරණ මොහොතේ පවා මේ රංගපෑම් මේ ලෝකේ තියෙන රංගපෑමෙන් මිදෙන්න අමාරුකමින් මැරෙන්නේ. ලෝකයේ තුල සත්‍යවාදීව කෙනෙක් ජීවත් වුණොත් එයාට තියෙන අවස්ථාවක් මේ ලෝකයේ සත්‍ය මොකද්ද කියන එක හොයාගන්න. එහෙම නැතිනොත් වෙන්නේ මම නොවන මමෙක්ව මේන්ටේන් කරගෙන ඒ මමයා සමග ලෝකේ ජීවත් වෙලා ඒ මමයාත් එක්ක මිය යෑමක් විතරයි. කවදාවත් තමන් කවුද කියන එකවත් හරියට තේරුම් ගන්න වෙන්නේ නැහැ. මේ මහජන සේවය වෙනස තමන්ගේ ජීවිතේ කැප කරන්න ගියෝ. මම මේ මහජන සේවය කියලා මතක් කරේ අනිත් මිනිස්සුන්ව ඉම්ප්‍රෙස් කරන්න අපි අපේ ජීවිතේ පාවිච්චි කරන්න ගත්තොත්. මම හිතන්නේ කාරණා පැහැදිලිද කියලා.